නන් දෙසින් ලෝට මැසින හෙළදිව රන්ස්වරය සියහඬ රේඩියෝ. ජීවිත වේදිකාවේ රංගන කලාකරුවෝ, නිහඬ කලාකරුවෝ. සැඟවුණු කුසලතා කරලියටගෙන නිහඬ කලාකරුවෝ මෙවර වැඩසටහන සඳහා මා කලාකරුවෙක් සොයමින් සිටින අතරතුර එක් සුවිශේෂී හැකියාවක් ඇති පුද්ගලයෙක් මට හමු වුණා. ඔහුගේ හමුවීම අහම්බයක්. පසුගිය දිනක මාහට රාජකාරියක කටයුත්තකට කෑකල පොලිස් අධිකාරී කාර්යාලයට යන්නට සිදු වුණා. මාගේ ඒ කාර්යාවෙ ඉටුවන තුරු මදක් එම කාර්යාලයට රැඳෙන්නට සිදු වුණා. මෙසේ සිටින අතරතුර එම ස්ථානයේ සිට එක් පුද්ගලයෙක් තම සහෝදර නිලධාරීන් සමග කවටකම් කරමින් ඔවුන් හිනස්ස වුණු පුංචි පුංචි චරිත රඟ දක්වමින් තම රාජකාරිය කරනවා මා දුටුවා. මා අද වේලාවක් ඔහු දෙස බලා සිටියා. මාගේ කාර්යය ඉටු වූවායින් පසුව එතරින් මා නෙක්පෑන්ට සැරසුණා. ඒ අවස්ථාවේදී ඔහු මාසරට පැමිණ මා ආකාරයේ ඉටු වුණා දේ මගේ නැසුවා. ඊට මා කෙටි පිළිතුරක් ලබා දුන්නා. ඔහු මගේ නැසුවේ කෙටි පැනයක් වුණත් ඒ අහන අවස්ථාවේදී ඔහුගේ මුහුණෙන් එකිනෙකට වෙනස් භාවයන් ප්‍රකාශ වුණා. එහෙම තමයි මා ඔහුගේ දුටු විශේෂත්වය. ඉතාමත් කෙටි කාලයක් තුළ විවිධ හැඟීම් මුහුණෙන් ප්‍රකාශ කිරීමේ අපූර්ව හැකියාවක් ඔහු සතු වුණා. ඒ නිසාම ඔහුව මාගේ හිතවතියක මාර්ගෙන් සම්බන්ධ කරගෙන මෙවර නිහඬ කලාකරු වැඩසටහන සඳහා ඔහුව කැඳවා ගන්නට සිතුවා. ඔහු සමන්ත ජයසිංහ. මාස්තිනාගේ මගුල් ගෙදර යන්න කියලා දැන් ඊයේ හවසින්නම් මේ මේකප් එක දාගන්නේ. අහවල් කාරියක්ද මදෑ ඔය ලස්සන. එහෙන් තවරනවා මෙහෙන් තවරනවා ඈ. ඕන් දැන් කඩිමුඩි හදිසියේද යන්න යනවා. මේ මේ කෑලි මග මේ කාගේද මේ කොණ්ඩ මුරුච්චිය? ජයසිංහ මහත්මයා, අපට ඔයාගෙන පුංචි විස්තරයක් කරන්න පුළුවන්ද? මම එස් ජී ජයසිංහ. සාමාන්‍යයෙන් මට වේදිකා නාට්‍යවලදී මම භාවිත කරන නම සමන්ත ජයසිංහ. මම කෑවල දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරළි කීරලපත්තු කියන ගමේ පත්තුවේ මාකූර මල් මඩුව කියන ගමේ තමයි පංචිලා ඉන්නේ. මගේ ලිපිනය මාකූර කුටියක් උමුර. ඉතින් මම දැනට කෑගල්ල පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරනවා. මම දැනට සේවා කාලයේ මගේ රජයේ සේවා කාලයේ දැන් අවුරුදු 20ක් පමණ වෙනවා. මම විදායතන සේවය කළා කොළඹ ඇතුළුව. ඉතින් මේ කාලේ තම ප්‍රශ්නයක් වුණේ මම කලා හැරගියා කටයුතු වලට. නමුත් ඉතින් ඒවත් බෙදා හදාගෙන මම කලා කටයුතු වල නිරත වෙනවා. වේදිකා නාට්‍ය වල නිරත වෙනවා. මේ අනුපෑම් කරනවා. හොඳයි ජයසිංහ මහත්මයා, මට කියන්නකෝ ඔබතුමාගේ පාසල් කාලයේ පිළිබඳව. එතකොට නාට්‍ය ශාස්ත්‍රයට යොමු වුණේ කොහොමද? පාසල් කාලේ නාට්‍ය හැදෑරුවාද? එහෙමගේ පොඩි විස්තරයක් අපියා අසන්නන් වෙනුවෙන් පුංචි විස්තරයක්. මම පාසල් ගියේ රුවන්වැල්ල මහාවිද්‍යාලයට. ඊට පස්සේ ඉතින් පාසල් අධ්‍යාපනයෙන් අතරතුරේ ඉතින් මම වේදිකා නාට්‍යවලට යොමු වුණා, පාසල් නාට්‍යවලට. ඉන් පස්සේ මම උගහගේ සාමාන්‍ය පෙළ කරන අතරතුරේ මම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මදි වුණා. පස්සේ මම දෙහිවිට පිරියන තෝරාගෙන ඒකේ හවස්වරේ පන්තිවල සහභාගී වුණා. එතින්දිත් සිංහල උගන්වන සර් හරහා වේදිකා නාට්‍යවලට යොමු වුණා. ඉන්පසු කාලයක් එක නිහඬව ඉඳලා පසුව මේ රැකියාවක් ලැබුණාට පසු මට දැන්ට සතිචන්ද දිසිරිංග මහත්තයාගේ ප්‍රධාන ගෝලයෙක් වන හේමචන්ද්‍ර පියදාස මහත්මයාගේ දැන් ටෙලි නාට්‍ය රඟපාන ඒ මහත්මයා මට මුණ ගැහිලා ඒ මහත්මයාගේ වේදිකා නාට්‍යවලට මට වෙන්න සම්බන්ධය ලැබුණා. මාස්තිනාගේ මගුල් ගෙදර යන්න කියලා දැන් ඊයේ හවසින්නම් මේ මේකප් එක දාගන්නේ. අහවල් කාරියක්ද මදෑ ඔය ලස්සන? එහෙන් තවරනවා මෙහෙන් තවරනවා ඈ. ඕන් දැන් කඩිමුඩි හදිසියේද යන්න යනවා. මේ කෑලි මග
මේ මේ කාගෙද මේ කොණ්ඩ මුරුච්චිය? හරි ජයසිංහ මහත්තයා මට කියන්නකෝ, දැන් ඔයා අපිට දැන් ඔය රඟපාල පෙන්නපු දෙබස් කාණ්ඩය, ඒ දෙබස් කාණ්ඩය ඇතුළත් තියෙන මොන වේදිකා නාට්‍යයේද කවුරු යටතේද ඒක පුහුණු වුණේ, කාගේ නිෂ්පාදනයක්ද කියන පොඩ්ඩක් අපිට ඒ විස්තර චුට්ටක් කියන්න පුළුවන්ද? 2008 වර්ෂයේදී සාහිත්‍ය හේතත්ේ නාට්‍ය වේදිකාගත වෙලා තියෙනවා. අපි ආධුනිකයන් වශයෙන් මේ නාට්‍ය සම්බන්ධ කරලා දෙවෙනි පරම්පරාවේ නාට්‍ය කන්නා විදිහට තමයි සම්බන්ධ වුණේ. 2008 දී ඉතර මම ඒකට සම්බන්ධ වුණේ. හේමචන්ද්‍ර බිදස්ස මහත්මයාගේ අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනයෙන් සම්බන්ධිත ගෙදර බුදුන් මියදුනාය කියලා වේදික නාට්‍ය. ඒක හේමචන්ද්‍ර බිදස්ස මහත්මයාගේ පැව. මාලිනී පෙරේරා එමම ප්‍රවීණ ටෙලි නාට්‍ය ශිල්පියෙක් වන කුලසිරි මාලිකාරච්චි සහ ආණ්ඩු වරාගොඩ මහත්මයා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක එතුමත් ඒ හේමචන්ද්‍ර බිදස්ස මහත්මයාගේ සමකාලීන මිත්‍රයෝ එම නාට්‍යයට සම්බන්ධ වෙන අවස්ථාවේදී එතුමන්වත් ඒකට සම්බන්ධ වෙනවා. ඒකෙන් තමයි මම ඒ ආභාෂය ලැබුවේ. මේ දක්වා ඉදින් නාට්‍ය කරගෙන යනවා මම. මේ දක්වා ඔබ නාට්‍ය වේදිකා නාට්‍ය කොපමණ ප්‍රමාණයක් විතර රංග දත් කරලා තියෙනවද? මම මතයිට වේදිකා නාට්‍ය 8ක් පමණ විතර. නම් වශයෙන් කියනවා නම් මතක හැටියට ගෙදර බුදුන් මිදුනාය එක්වරකදී රාජ්‍ය නාට්‍ය මුලලේදී අවසන් වටේට තීරුණ නාට්‍යමාල කීපයක් අතරින් සංගීත දැනුම් දීමයි නාට්‍යයටත් මම සම්බන්ධ වුණා. ඒකෙත් මම ඒත් 2008 මම සම්බන්ධ වුණා නම් ඊට කලින් තමයි ඒක රාජ්‍ය නාට්‍ය වල තීරණය දුන්නේ වර්ෂයේ අමතකයි. ඊට පස්සේ සුකිරි පටිල්ලු ප්‍රවීණ වේදිකා නාට්‍යයක්. ඒකෙදි ඒ මුල් පරම්පරාවනේ අපි තුන්වෙනි පරම්පරාව වගේ ඒ කලාවේ කලාකරුවන් ඒ උරපාඩු වුණ චරිත වලට අපි රඟපෑවා. සුකිරි පටිල්ලු ඊළඟට උරචක්‍රමාලී කියලා දේශපාලන නාට්‍යයක්. මොකද මන්ත්‍රී කෙනෙකුගේ කියන්න වෙන්නේ අමිති කෙනෙකුගේ තියෙන අවිගිතාවය කියන්නේ ඔහු පීඩාවන් නිවස තුල ගෘහස්තේදී ඒගොල්ලෝ දකින්න අත්දැකීම් ගැන බලන මේ නාට්‍ය උරචක්‍රමාලී කියලා. ඒක අපි සංකෘති මධ්‍යස්ථානයේ වැඩි කොමන එක පෙන්නේ උරචක්‍රමාලී දේවාලික සංකෘති මධ්‍යස්ථානයේ කයගලට සම්බන්ධ. ඊට අමතරව මැටි පහන් ඒ ආදි වශයෙන් මේ නාට්‍ය කිපේ රඟපාලා තිනවා. ටෙලි නාට්‍ය සම්බන්ධ අවස්ථාව ලැබුණා. මුලින්ම මම රඟපෑවේ සිරස ටීවී යන වසුද්දා කියලා ටෙලි නාට්‍යයක්. ඒ වසුද්දා ටෙලි නාට්‍යයේ මීන කුමාරි මහත්මිය සමග රඟ කියන්නේ කෙටි චරිතයක් මට ලැබුණේ පළමු වරට. ඒකෙදී අර මට චරිත කොටස මතක හරියට නම් මම ඒ මීන කුමාරි එම චරිතයේ නිවස ඉඩම් හිමි ලාභිනියක් විදිහට ඇය ඉඩමක් විකුණන අවස්ථාවක අපි ගණුම්කරු විදිහට ඒ ගණු අවස්ථාව මම ඒ අවස්ථාව දෙපසම් මට තිබුණේ අංග චලනය කියන මගේ මූණෙන් ඒ අවස්ථාව පෙන්වුම් කිරීමක් විතර මට කරලා තිබුණේ. ඊට පස්සේ රාමුක නුගේල සංකෘති මධ්‍යස්ථානයේදී අපි මූණින් ලබන අවස්ථාවේ තමයි දැනට ටෙලි නාට්‍ය සහාය අධ්‍යක්ෂක වෙන කීර්ති රුවන් කියන මහත්මයා එතුමාගේ නාට්‍ය එතුමාගේ සහාය අධ්‍යක්ෂණය පැවැතුණ ඒ මේ මෙහෙවු රටේ නාට්‍ය කිට්නේ මෙහෙවු රටේ ජනකතා නාට්‍ය මාලාවේ මටත් නාට්‍ය දෙකක අවස්ථාව ලැබුණා. එම නාට්‍යයේ බලා ගන්න පුළුවන් දැනටත් වෙබ්සයිට් එකේ එම නාට්‍යය තාමත් ඇතුළත් තියෙනවා. මෙහෙවු රටේ සිංහල ටෙලිග්‍රාමා කියන වාක්‍ය Google එකේ ටයිප් කිරීමේදී ඒකේ මං කිකේ රජුරුව කියන එකේ රාජපුරුෂයාට අපල කාලයේ කියන එකේ මා ඒ ගැමි තරුණයාගේ චරිතයත් මා රඟපාලා තියෙනවා. ඒ ආදිවාසීන් තමයි මගේ ඉස්සර. එතකොට ඔබට රංගනය හදාරන්නට අවස්ථාවක් ලැබුණේ නැද්ද? ඒ කියන්නේ පාසල් කාලයෙන් පිටත රංගනය අවස්ථාවක් සලසා ගන්න අවස්ථාවක් ලැබුණා. ඒකෙන් අර මේ අවස්ථාවන් ඉතින් විශේෂයෙන්ම පාසලක් කියලා මුණ නමුත් සංස්කෘතික මධ්‍යස්ථානට මම යමු නම් මොකද හේමචන්ද්‍ර බිදස්ස මහත්මයා නාට්‍ය පුහුණු කරන ගුරුවරයෙක් විදිහට එම මධ්‍යස්ථාන මේ සේවය කරා. එතකොට අපි පළමුවෙන් සම්බන්ධ වුණේ දේවාලයේම සංස්කෘතික මධ්‍යස්ථානෙ. එතනදී අපි මේ නාට්‍ය වේදිකා නාට්‍ය පුරුදු වුණා. ඊට පස්සේ නැවත මේ මහත්මයා රමුක්කන සංස්කෘතික මධ්‍යස්ථානෙට සම්බන්ධ වුණා. ඒකෙදි අපි කණ්ඩායම හිරගෙන සම්බන්ධ වෙලා එම පුහුණුවෙන් වල නිරත වුණා. ඒ අනුව තමයි මා වේදිකා නාට්‍ය වලට සම්පූර්ණ ආභාසයක් පෙරුවක් ලබා ගත්තේ. හේමචන්ද්‍ර බිදස්ස මහත්මයාට තමයි නාට්‍ය හැදෑරුවේ. එහෙමයි.
එතකොට මීට අමතර දැන්නේ හේමචන්ද්‍ර ප්‍රියදත් මහත්මයා හැරුණකොට ඔබ අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදකවරුන් කී දෙනෙක් විතර යට රඟපාලා? ඔව්, වේදික නාට්‍ය දැන් ඇතුළේ මේ මෑතකදී මට කියන්න අමතක වුණා, මේ භවචක්‍ර කියලා වේදික නාට්‍යයක් නිර්මාණය කළා. මේ බිම්බිසාර රජතුමාගේ කතා පුවතේ ඇතුළ වෙන කොටසක් සම්බන්ධ කරලා දැන් මීට අවුරුදු 4කට 3කට පමණ වෙන පෙර කෑගල් නගර සභා ශාලාවේ තමයි පළමු වටේ නාට්‍ය පෙන්වුවේ. ඒක රජකතාවක් විදිහට. ඒකේ අපේ ප්‍රවීණ ටෙලි නාට්‍ය ශිල්පී කුලසිරි මල්ලිකාරච්චි මහත්මයා, ප්‍රවීණ මේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක ආණ්ඩු වරාගොඩ මැතිතුමා මහත්මයා, ඒ මහත්මයාත් සහ හේමචන්ද්‍ර ප්‍රියදාස මහත්මයාත් එක්කම එම වේදිකා නාට්‍යයම රඟපාලා තියෙනවා. ඒගොල්ලන්ගේ ගුරුහරුකනුත් අපි ඒ අවස්ථාවේ ලබා ගත්තා. ඒ නාට්‍ය රඟපෑමේදී සහ නාට්‍ය කරුණු අදහස් මේ හදෑරීමේදී. අපට මීට අමතරව දැන් රංගන වේදිකා නාට්‍ය රංගන රංගපෑමට අමතරව වෙනත් මොන හරි කලා හැකියාවන් තියෙනවද? කියන්නේ ගීත ගායනය හඬ අනුකරණය කිරීම වගේ එහෙම විශේෂ හැකියාවන් තියෙනවද? විශේෂ හැකියාවක ඉතින් මම ගීත ගායනා කරන කැමති. ඉතින් විශේෂයෙන් සර්ලි වාජයන්ත, ආත්මාලියනගේ, ප්‍රින්ස් උදේපියන්ත, ඒ වගේ දැන් අර සාමාන්‍ය මේ මහත්මුණ ගීත වලට මම කැමති. ඉතින් ඒවැය ඇතම් ගීත අර අනුරාධ දියුල්ගෙනි මහත්මයාගේ මම ගොඩක් කැමති. ඉතින් මේ සර්ලි වාජයන්ත මහත්මයා ගීත වලට මං බුලඳ වියේ බැඳිහාද ඔබ හා ආදරෙන් කඳුලෙන් හසර සතුටින් ලැබුවෙම් ඔබ හා ආදරෙන් ඈත රටක සිට අමත මේ සොඳුරු සැඳැවේ කවිය තබා ගන්නයි කි පද වැල්ලිවේ සිතක පැතුම් හද පුරවා සීත සමීරේ පෞලි විස්තරයක් දැනගන්න පුළුවන් ඉද ඔබ? මම විවාහලා ඉන්නා මේ බිරිඳ නම සන්ධ්‍යා සෙනවිරත්න. ඇය රැකියාව කරන්නේ නැහැ. මට පුතෙක් ඉන්නවා, අවුරුදු 17ක් වෙනවා. දැන් මේ අවුරුද්දේ අපොස උසස් පෙළ විභාගෙට මේ අගෝස්තුවේ 2016 අගෝස්තු මාසේ පෙනී සිටිනවා. ඔහු පුතා රුවන්වැලි රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබනවා.
එම අවුරුදු අටක දුවෙක්කින්නවා. එයා දැන් මෙවර ශිෂ්‍යත්වයේ මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ස්ථාන ලැබුණ කෑගල මාකුර මල්මඩුව ප්‍රාථමික විද්‍යාලයේ තමයි මගේ දරුවත් ඉගෙන ගන්නෙ. දැන් එයා හතර වසරේ ඉගෙනු ලබනවා. ලබන අවස්ථාවේ අවුරුදේ පහ ශිෂ්‍යත්වයට මුහුණ දෙනවා. එතකොට ඔබට පවුලේ සාමාජිකයන්ගෙන් කලාකට දෙවෙනි සහයෝගය කොහොමද? ඒක නම් ඇත්තටම ඉතින් ඉතාලම ඉහළ තත්ත්වයෙන් ලැබුණේ අම්මගේ ආශිර්වාද ලැබුණා. ඉතින් මේ ඉදිරියට මුල් අවස්ථාවේදී වුණා. පස්සේ ඉතින් ධර්මවල්ලෝ ලොකු මහත් වෙනකොට තියෙන ඉඩා ඉතින් අර අවිකිතාවේ නිසා මේ ඌව කළා හරියනවද? මේ ගෙදර ටිකක් කරගන්න එපාය. මේ ඌව කරලා පුළුවන් ඉතින් ඒ කාලේ වගේ නෙවෙයි දැන් ඉතින් ගෙදර දොරේ වැඩපොළ වැඩි. ඉතින් ඒ වගේ ආදිවාසීන් ඉතින් බිරිඳගේ පොඩි පොඩි ඉතින් ගෙරවිලි තිබුණා. නමුත් ඉතින් ඒකට අහිංසක සහයෝගය ලබා දුන්නා. දරුවන් කලාවට සම්බන්ධ වෙන්නේම දරුවන් කියන්නේ පුතා මේ ගිය අවුරුද්දේ වෙස් මංගල්‍යයක් තිබුණා. යා වෙස් තියලා තියෙන්නේ උඩට නැටුම් කීතර වෙස් තබර තිනවා. ඌටත් ඒ උඩ නැටුම් කලාව අදාරලා තිනවා. ඉතින් එයාට ඌට තාම ඒ ප්‍රගුණ කරගෙන ඉදිරියට යන්න හැකියාව තියෙනවා. කොහොම නමුත් ඔබ පවුලේ අයගේ රැකියා ස්ථානීය අයගේ සහයෝගයෙන් ඔබගේ රැකියාවයි හැකියාවයි දෙකම සමවරව පවත්වාගෙන යනවා. ඒක තමයි. මතක විදිහට තව වේදිකා නාට්‍යක දෙබස් කණ්ඩයක් අපිට පුළුවන් නේද අහන්න? ආ සංගීත දනුදිම තෙලන වේදිකා නාට්‍යයේ මම රඟපෑවේ වත්තක කම්කරු චරිතයක්. ඉතාලම ආවේගශීලීව තමයි ඒ චරිතය මම රඟපෑවේ. මොකද වතු වල තියෙන පාලන අධිකාරියන් ඉතින් දුප්පත් අයට වෙන අසාධාරණකම් ගැන කියන්න තමයි මට චරිත ලැබුණේ. ගුරුන් වහන්සේට කියන්න මං වත්තේ කම්කරුවේ. කුලී වැඩ කරලා මං ජීවත් වෙන්නේ. ගුරුන්නාන්දට කියන්න මට දවසකට හම්බෙන්නේ 99යි සත 90යි. ඔය සොච්චම් පඩියෙන් කොහමද ගුරුන්නාන්සේ දරු පවුලක් නඩත්තු කරන්නේ? ඒ මදිවට අර මගුල්ගේ මේ පින්කංගේ ඈ එතකොට ළමයින්ගේ ඉස්කෝල බඩු ගන්න දෙන්න ඕන. බස් ගාතු ඔය ඔක්කොම විය හේදන් දාපුහම කොහොමද මේ මාසේ ජීවත් වෙන්නේ? ඉතින් මේවා කාටද පේන්නේ? ඔන්න ඔයලට තමයි ගුරුන්නාසේ මට හිතෙන්නේ මේවට විරුද්ධව සටන් කරන්න, උද්ඝෝෂණය කරන්න, පෙළපාලියන්න. ඒ වගේ මම දෙකර අවස්ථාවකට සම්බන්ධ වුණා. මොකද මේ දුක ජනතාවට කියා දෙන විදිහ ජාරිත තමයි මට ලැබුණේ. ඒකත් මම සාර්ථකව ඒ මහත්මයාගේ නාට්‍යය මම හරපෑවා. ඔබ එතකොට වේදිකා නාට්‍ය රංගනයෙන් හරි ගීත ගායනයෙන් හරි පාසල් කාලේදී හරි පාසලෙන් පිටදී හරි ලැබපු ඉහළම සම්මානයක් සහතිකයක් වගේම විස්තර ඔබ ලැබපු සම්මානයක් අපි කියන්නේ එහෙමම කියලා නැහැ. අමුතර දේවාල සංකෘති මධ්‍යස්ථානයේ සහ නුගේල සංකෘති මධ්‍යස්ථානයේ අපි මේ නාට්‍ය හදාරපුවාට පස්සේ මේ නාට්‍යෙම නැවත පුහුණු වෙලා අපි ඒ තැන්වල පෙන්නුවා. ඉතින් ඒ වෙලාව අවස්ථාවේදී අපි නාට්‍ය සම්බන්ධ වීමේදී සහතිකපත් අපි හැමදාම ලැබුණා. ඒකට පොඩි සම්මාන කියන්නේ ඒකට අනුග්‍රහය අපි ඒකට සම්බන්ධ වෙලා කටයුතු කිරීම ගැන ප්‍රසාද වශයෙන් මේ පොඩි සිහි වටන ලැබිලා තියෙනවා. ඉතින් ඒ විශේෂයෙන්ම ඉතින් මේ සම්මානයම කියලා ලබලා නැහැ. ඉතින් ඒ වෙලාවේ ඒකට අපි සම්බන්ධ වීම නිසා මේ අපිට කණ්ඩායමට සිහි වටන වගේ දේවල් ලැබිලා තියෙනවා. ඔබට දැන් රැකියාවක නිරත වන රජයේ රැකියාවක නිරත වන ඒ රැකියාවත් එක්ක ඔබගේ මේ කලා කටයුතු කරගෙන යනකොට අපහසුතාවයක් ගැටලුවක් එහෙම අතුවිච්ච අවස්ථාවක් තියෙනවා. ඔව් ඇත්තෙම ඉතින් ඒ අපහසුතාවන් තියලා මොකද මට ටෙලිනාට්‍යයකට යන්න ලැබුණා අවස්ථාවක් ලැබුණා මේ රම්මිනි තැන්නේ යන්න මේ නාට්‍ය තමයි ටෙලිනාට්‍යය ඒකේ කොමාරි අවස්ථාවක් දෙක තුනක් මට මගහැරලා ගියා. මොකද රැකියාවේදී නිවාඩුවක් ලබාගෙන යන්න හැකියාවක් ලැබුණ නැති කමින් ඒක මට අවස්ථාව කීප මගහැරලා ගියා. නමුත් තෙල්නාටියට දැන් අපි අදම ගිහිල්ලා අදම චරිත රඟපාලා ඉන්න බැරි අවස්ථාවක් තියෙනවා. මොකද අපි උදෑසන දර්ශනයක් අපි සූර්ය ඉර උදාවක් වගේ ගත්තොත් අපි ඉර උදාවක දැන් ගැමි චරිත රඟපානවා නම් වෙලකට උදැල්ලක් අරන් යනවා නම් කොහොමාරි අපි එදා දවස් උදේ පාන්දර මේ ලස්සන සූර්යෝදය ලැබෙන්නේ නැතුව වැහි වලාකුළු පිරිලා මීදුම් බාපු දවසක් නම් මේ සුන්දර දර්ශනේ ගන්න බැරි වෙනවා. ඒතකොට අපිට සිද්ධ වෙනවා එදා දවසත් ගත කරලා පහවදා වෙනකම්ත් ඒ දර්ශනේ ගන්න. ඉතින් ඒ වගේ අවස්ථාවකදී දවස් දෙකේ තුනේ නිවාඩු දාගෙන මේ
දැරිවස්ථාදී රාජකාරි මට්ටමේ මතුවලා තියෙනවා. අපි සාකච්ඡා මට්ටමින් ඉතින් ඒක කරගන්න ප්‍රධානී සහයෝගයක් ලැබෙනවා කියලා ප්‍රධානීත් එක්ක සාකච්ඡා කරලා ඉතින් ඉදිරියට ඒක කියන්න ඕනේ. ලැබෙනවා. වේදිකා නාට්‍ය රංගපාද්දී හරි ටෙලි නාට්‍ය රංගපාද්දී සිදුවිච්ච අමතරමුණ සිදුවීමක් නෙවෙයි විශේෂ සිදුවීමක්. රංගන ජීවිතයට හරි එහෙම නැත්නම් පෞද්ගලික ජීවිතයට හරි ලැබු විශේෂ අමතරමුණ සිදුවීම තුළ රසවත් සිදුවීමක් තියෙනවා. අමතරමුණ සිදුවීමක් කියන්නේ මේ මහත්මිය අර හේමචන්ද්‍ර පීදස් මහත්මයාගේ සංගීත නරුණ ටෙලි වේදිකා නාට්‍යයේදී අර තියෙනවා මේ ගීතයක් ගායනා කරමින් මේ කාන්තාව විසින් පිරිමියෙක්ම ගහන ළමයෙක් ඉදිරියේ ඇඳලා මම පෙම්මතා වදී රඟපාලා මේ අපේ ජනප්‍රිය ගායක රසීගේ ඉච්ඡා ජෝතිපාල මහත්මයාගේ සුදු පාට මීදුම් ගලලා අර පේන කන්දේ හැපිලා මදහාස පෙන්වා බැඳිලා දෙදෙනාම රහසේ කියා සුදු පාට මීදුම් ගලලා අර පේන කන්දේ හැපිලා මදහාස පෙන්වා බැඳිලා දෙදෙනාම රහසේ කියාවි ආදරේ. එම ගීතය කියමින් අපි දෙදෙනා මේ වේදිකාවේ නැටුමක් රඟපාන පසු මෑය මාව බදාගෙන මේ නැටුමේදී මාව වෙළඳ ගැනීමට දුවගෙන විස් පැන්නා. මා ඇය සමග ඇය කියන්නේ ඔහු තමයි කියන්නේ චරිතය කාන්තා චරිතයක් වුණාට පිරිමේ කැඳනාවේ අපේ ජනප්‍රිය අපේ සහය ශිල්පී අපි දෙදෙනා වේදිකාවට ඇදගෙන වැටුණා. ඒ තමයි ඉතින් මේ වේදිකාවේ ඉතින් ඌහඬ සහ විසිර සද්ද මැද්ද ඉතින් අපි නැගිටලා ඉතින් ගීතේ ඉතුරු කොටස අපි රඟපෑවා. ඉතින් ඒක තමයි අද්දගීම කී දේ තියෙන්නේ. ඔබට ඊට හඳුනුකරණය කරන්න පුළුවන්. කියන්නේ කියන්නේ වෙන නළුවෙක් ගියා නිලියෙක් ගියා එහෙම නැත්නම් සත්ව නැත්නම් ඔය පරිසරය ඇහෙන සබ්ජෙක්ට් එක මට විශේෂයෙන්ම ඒ එහෙම ලොකු හැකියාවක් නමුත් ඉතින් තරමක් ඉතින් ඔය කුඩා දරුවෝ ඉන්නකොට ඉතින් මේ සත්තුන් හඬවල් ඉතින් එහෙම දේවල් කියනවා ඒ අදිවාසීන් අපි චුට්ටක් උලමයි. එතකොට මට ඉස්සලා තිබුණා මේ මොයිසාච්චිගේ චරිතය මේ බලන් කෙල්ල බලන් කෙල්ලේ මේ වරෙන්ග බලන් බලපන් මගේ කොන්දේ කමාරුව හය වාත තෙල් ටිකක් ගාපන්කො දැන් දවල් දීයා කීවද ඔබේ කන්දරාව ගෙනල්ලා මගේ කොන්දේ අතුල්ලපන් කීවට අහන්නේ නෑ නෑ ඔබලේ අම්මත් වාදල ගියාම ඔහොම තමයි ඉතින් ඇවිදිල්ල බලපන්කො උණු වතුරෙන් තවලා මේ කොන්දේ ටිකක් ගාලා දියන්ක බලන් අරුන් දෙයියන් අංග ඔබට වදින්නේ නෑ. ඒ වරුස්සයන් මට කලින් මැරිලා ගියානේ මේ. වේදිකා නාට්‍ය හරි ටෙලි නාට්‍ය හරි එහෙම නැත්නම් සිනමාවට සම්බන්ධ වෙන අවස්ථාවක් ලැබෙනවා නම් හරි ඔබ වඩාත්ම කැමති අධ්‍යක්ෂකවරයෙක් නිෂ්පාදකවරයෙක් කෙනෙක් එහෙම විශේෂ කෙනෙක් කෙනාද මේ යටතේ වැඩ කරන්න මම කැමති පහසුයි කියන. එහෙම ඉතින් විශේෂයෙන් කියන්න බැහැ නේද කවුරු හරි අධ්‍යක්ෂකමේ කරේ මහත්ම මහත්මේ කරේ ඒක ආරාධනය කරොත් ඉතින් ඒක ඒ අනුව කටයුතු කිරීමට කැමතියි. දැන් ඔබ මේ ආ ගමන් මඟ පිළිපඳ ඔබ සෑහීමකට පත් වෙනවා. ඔබගේ කලා හැකියාව ඔබට තියෙන හැකියාව දන්නේ ඔබ. මට තියෙන හැකියාව ඉතින් මම එන මගේ මංගල සතුට වෙනවා. ඉතින් ඒ මගේ ගුණාංශය අරහා ඉතින් ඒක ගුණ කරගත්තා. ඉතින් මගේ හැකියාව හැකියි තියෙනවා නම් තර ඒ හැකියාව අනුව මේ ඉදිරියට ආගන්න තියෙන දුෂ්කරතා තමයි ඉතින් මේ කාර්යල මට ප්‍රශ්නේ. නමුත් ඉතින් ඒක සාකච්ඡා කරලා ඉදිරියේදී ඉස්ස ගන්න ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ටෙලි නාට්‍ය වලට ඉදිරි සම්බන්ධ වෙලා වේදිකාවට සම්බන්ධ වේදිකාවට වගේම ටෙලි නාට්‍ය වලට සම්බන්ධ වෙලා කටයුතු කරන්න මම බලාපොරොත්තුෙන් ආසාවෙන් ඉන්නවා. ටෙලි නාට්‍යයක දෙබස් ඛණ්ඩයක් අපිට කියන්න පුළුවන්. ටෙලි නාට්‍ය කියන්නේ මම මෙහෙ උරට ටෙලි නාට්‍යයේ සුමින් සිරිසෙන මහත්මයා ගමරාල චරිත රඟපාද්දී මම රාජපුරුෂයෙක් විදිහට මම අලබෙල හැරගෙන ඉනෝ. ඒ අවස්ථාවේදී මම කියනවා මේ ගමරාල ගමරාල මරයතුමා ගමරාලට හෙට උදේ රාජවාසලට පැමිණ රාජ මහා රාජතුමන් වහන්සේ බැහැදගින්න නියෝග කරලා තියෙනවා. කුමද්ද කියා මා නොදනි බොයිසින් ගොස් මහරජතුමා හමු වී එම පහිට කුමද්දයි දැන ගැනීම
තොපට බාරයි. ඒ රාජගුරුසයාගේ අනවර චරිතයේ දෙබස මම කියන්නේ සුමින් සිසන මහත්තයාගේ දෙබස නැතුව මම කොටස මම ඉදපත් කරේ. ඒ අදිවාසීන් තමයි කටයුතු කරේ. අනික අපල කාලේ කියලා නාට්‍යයක් තිබුණා ගම චරිතේ. ඒකෙදිත් මේ මාමා මේ දොලපාරින් මාළුකූරියක් බා ගන්නට ගමරාලේ මාමා ගෙදර විලි ගොක්ක නැතුව හොඳා නැන්ද මහම්බුනොත් මට විලි ගොක්ක ඇල්ලක් ගෙදර හොයා ගන්න පුළුවන්. හොඳයි මාමා. එහෙනම් මම නැන්ද මහම්බෙලා විලි ගොක්ක ඇල්ලක් හොයා ගන්නම්කෝ. ගමරාලේ මාමට පින් සිද්ධ වෙනවා. මට පණිවිඩ දුන්නට මං ගොහින් එන්නම්කෝ. ඒ ටෙලිනාට්‍ය නිර්මාණයේ අධ්‍යක්ෂමාගේ තුසිත සිල්ල මහත්මයා තමයි අධ්‍යක්ෂණය කරේ. සහාය අධ්‍යක්ෂණය කරේ කීතුරුවන් මහත්මයා. කීතුරුවන් මහත්මයා තමයි අපි අඳුරන්නේ. එතුමහරා තමයි නාට්‍ය ඒ 2012 වර්ෂයේ වගේ මා හිතන විදිහට ඔබ වඩා ශෘක්තිමත් වෙන රැකියාවෙන්ද කලා හැකියාවෙන්ද? ඔව් දැනට ඉතින් කියන්නේ ආර්ථික තත්ත්වය මත ඉතින් රැකියාවේ කටයුතු කරගෙන යන අතරතුර ඉතින් රැකියාවට වඩා කලාව ශෘක්තිමත්. නමුත් ඉතින් දැන් පවතින අත්තේ මත ඉතින් රැකියාවත් කරගෙන කලාවත් කරගෙන දෙකම සමව ගෙනියෑම තමයි අදහස් තමයි බලාපොරොත්තු වෙන්නේ. රඟපාන විතර තීර රචනා ලියන්න එහෙම උත්සාහ කරන්නේ නැහැ. එහෙම ඉතින් අවකාශය ලැබුණේ නැහැ. ඉතින් මේ ටෙලිනාට්‍ය උත්සාහ කළ බැලුවේ නැහැ. ඉතින් පාසල් කාලේදී ඔය ගමේදී පොඩි ඔය විකර නාට්‍යයක් දියලා ඉතින් අපි දෙතුන් දෙනෙක් කතා වෙලා ඔය අවුරුද්දක් අවස්ථාවේදී සමහර පිළක අවස්ථාවේදී පෙන්වන අවස්ථාවල් දිනනවා. ඉතින් ඒක සාර්ථක ඉදිරි කරගෙන යන්න ලැබුණේ නැහැ. ඉතින් ඒකට යමුනේ නැහැ. ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය කරන මහත්මිය යටතේම කටයුතු කරන්න උත්සාහ කරනවා. දැන් අපි හිතමුකෝ ඔබට දැමි මේ සියහන නාලිකාව මේ ලංකාව විතරක් නේ ලංකාවෙන් පිටේන ලාංකිකයන් උතහන. ඒ කෙනෙක් ඔබව සම්බන්ධ කරගන්න හිතුණා. අපි කොහොමද ඔබව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් ඩිපිනියක්? ඔව්. මගේ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන්. ඩයලොග් නම්බර තමයි තියෙන්නේ 0.77 520 94 24. දුරකථනයෙන් මා සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ ලිපිනය වන්නේ මාකූර කොටිය කුඹුර පොදු ලිපිනය. සිනමාවට යමු වෙන අවස්ථාවක් ලැබුණේ නැද්ද? සිනමාවට යොමු වෙන අවස්ථාව ඒ අවස්ථාවන් ගිලිහුණා. අර දැන්ට ජනප්‍රිය නාට්‍ය පිළිබඳ මේ චිත්‍රපට ප්‍රදර්ශනය වුණා මහරජ ගැමුණු කියලා. මහරජ ගැමුණු නාට්‍යයේ චරිත රඟපෑමේ අවස්ථාව ලැබුණා. ඒක අද අවස්ථාව අර මුලින් කීය වගේ ඉතින් අර මේ රැකියාව ලබා ගැනීම නිවාඩු ලබා ගැනීම ප්‍රශ්නය නිසා ඒක මට මගේ ඉඩේලා ගියා. සියහන හා සම්බන්ධ වෙලා ඉන්න ලාංකිකයන්ට ඔබට අවසාන වශයෙන් කියන පණිවිඩයක් තියෙනවා. කියන දෙයක් තියෙනවද? සියහනට එම රේඩියෝ සේවය මගින් ඇත්තටම දැන් ලාංකීයෝ විවිධ ලෝකයේ විවිධ රටවල් වලට කිං පංචෙලා ඉන්නෝ. ඒ ගොඩක් ආයතන දැන් ඉතින් පරිගණක ශාස්ත්‍රයේ දියුණු නිසා ඉතින් ඒවා අන්තර්ජාල මගින් හැම වෙලා අපිට මුණ ගැහිම අවස්ථාවක් තිබුණා. ඒ වුණත් මේ මගින් ඉතින් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් ලැබෙනවා. අනික අපි අතර ශ්‍රී ලාංකිකයන් වශයෙන් සහ පිටරට තියෙන ශ්‍රී ලාංකිකයන් අතර සුහදත්වයේ වර්ධනය වෙලා අපි අතර ජාතික හැඟීම් ඇති වෙලා ඉතින් ජාතියක ජාතියක් වශයෙන් කොහේ හිටියත් එක හැඟීමකින් කටයුතු කරන්න පුළුවන් කියන එක මේ තුනෙත් එතකොට ලැබෙනවා. ඒකන සතුටුයි. මේ සීහන්ටට මම සුපාර්තන කරනවා. සමන්ත ජයසිංහ නම් වූ මේ අංකුර කලාකරුවා සමග මා කතා බහ කළ කාලය මිනිත්තු 30ක් පමණ වුණත් ඒ කාලය දිගු කතා බහකට මුළු පිරීමක් වුණා. මගේ ආරාධනය පිළිගෙන මේ සංවාදයට එකතු වන්නට ඔහු පැමිණාට මා ඔහුට සුබපැතුවා. එපමණක් නොවේ ඔහුගේ මීළඟ නාට්‍ය දර්ශන නැරඹීමට මට ආරාධනා කරන ලෙස දැනුමට ඔහු ඒ ඉතා සතුටින් බාරගත්තා. සැබවින්ම ඔහු දක්ෂ කලාකරුවෙක්. මේ සොඳුරු කලාකරුවාගේ කලාදිවියේ දිගු ගමනට සියහඬ අපේ ආශිර්වාදය එකතු කරනවා. එහෙමනම් හිතවතුනි සියහඬ නිහඬ කලාකරුවෝ තෙවන දිගහැරුම මෙලෙසින් සමාප්ත කරනවා. නිහඬ කලාකරුවෝ සම්බන්ධීකරණය සහ සංස්කරණය කරමින් ඉදිරිපත් කළ මා සේපාලි දිසානායක ඔබට සුබ දවසක්.
දණ්ඩ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ.